මේ අයිබන් වල හැමෝටම ප්‍රාර්ථනා කරනවා සුබ දවසක් එන්න කියලා. අද ඔයගොල්ලන්ට මම අරගෙන ආවේ ඉන්දියානු ක්‍රමයට මසාලා ටී එකක් තමයි. අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම ඉඟුරු ටික මේ විදියට පෙති කපා ගන්නවා. ඊට පස්සේ අවශ්‍ය දේවල් තමයි මේ තියෙන්නේ. ගුරුඳු පොතු, කරාබු නැටි, ඒ වගේම ගම්මිරිස් ඇට, තියෙන්නේ කර්දමන්, ඒ වගේම ඉඟුරු, තේකුඩු, මී පැණි ටිකක් ඕන වෙනවා. ඔයාලට පුළුවන් සීනි උණක් මේකට පාවිච්චි කරන්න. කිරි කෝප්ප දෙකක් සහ වතුර කෝප්ප භාගයක් තමයි මේකට අවශ්‍ය වෙන්නේ. මම සඳහන් කළා තියෙන අවශ්‍ය දේවල් සියල්ලක්ම. මේ සියල්ලම අපි ඉස්සරලාම තඹ ගන්න ඕනේ. වතුර කෝප්ප භාගයක් ලිපේ තියලා ඒකට හොඳින් තඹ ගන්න ඕන. මේ සියල්ලම එකතු කරලා මේ පැණි සහ කිරි ඇරෙන්න අනිත් ඒවා ටික එකතු කරලා විනාඩි 4ක් විතර හොඳින් තඹගෙන ඊට පස්සේ තමයි අපි කිරි එකතු කරන්නේ. ඒ අතර වාරේ මතක් කරනවා, ඔයා තාමත් මාව subscribe කරලා නැතිනම් subscribe කරන්න, ළඟින්ම තියෙන bell button එක touch කරන්න තියාගන්න. ඊළඟ වීඩියෝ එකට ඉක්මනින් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි ආපහු යමු වීඩියෝ එකට. ඔයාලා දැක්ක දැන් මම සියල්ලම මේ විදියට එකින් එක එකතු කරගන්නවා. මේක විනාඩි 4ක් මේ විදියට හොඳින් තම්බ ගන්න ඕනේ. මේ තේ එක ගොඩක්ම වටිනවා මේ දවස්වල. ඒ කියන්නේ ස්පයිසි ඔක්කොම එකතු කරලා හදාගන්න තේ එක හොඳ ප්‍රතිශක්තියක් ලැබෙනවා. ඒ වගේම රසයක් ගුණයක් ලැබෙනවා. අලුත්ම එකක් මම හිතනවාට මේක වැදගත් වෙයි කියලා. මේක මසාලා ටී කියලා තමයි මේකට කියන්නේ. ඉන්දියානු ක්‍රමයට තමයි හදලා තියෙන්නේ. ඕන දැන් ඉතින් විනාඩි 4කට පස්සේ එකතු කරලා තවත් විනාඩි 3ක් මම හැමින් උණු කරගෙන කිරි එක හදාගෙන ඉවරයි. දැන් මම ටිපර් ඕෆ් කරා. විශේෂයෙන් මතක් කරන්න ඕන ඔයාලට, අපි තුන පහ හොඳට තැඹුණාට පස්සේ කිරි එකතු කරගන්නවා. කිරි එකතු කරගත්තට පස්සේ අඩු ගින්දරේ තමයි කිරි එක උණු කරගන්න ඕන. නැත්තම් මේක එකපාරට උතුරලා කිරි එක පිටතට යන්න බලනවා. ඉතින් ඒ විදියට තමයි අඩු ගින්දරේ දැන් මේ හදාගෙන විනාඩි සම්පූර්ණම විනාඩි 7ක් ගියා මේ කිරි එක උණු කරගන්න. මේකේ තියෙන ස්පයිසි ඔක්කොම හොඳින් තැම්බෙන්න ඕනේ. එතකොට තමයි අපේ කිරි එකේ රස ගුණ දෙකම එකට එකතු වෙන්නේ. මේක පෙරා ගන්න අවශ්‍ය වෙනවා. ඔයාලට පුළුවන් තේ පෙරන ගොට්ටකින් මේක පෙරා ගන්න. ඉතින් මට මේ හදන ජොග් එකේම තියෙනවා ෆිල්ටර් එක පෙරලම තමයි එන්නේ. ඊළඟට මම මේකට මී පැණි එකතු කරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මේකට සීනි උණත් එකතු කරගන්න. ඉතින් ඔයාලගේ රසය අනුව සීනි හෝ මී පැණි එකතු කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට තමයි මසාලා ටී එක මම රසවත්ව හදාගත්තේ. ඔයාලත් හදලා බලන්න. හරිම රසයි ගුණයි, හොඳ ප්‍රතිශක්තියක් ලැබෙනවා. ස්පයිසි ඔක්කොම එකතු කරගත්තම මේක අපේ අයට ගොඩක් අලුත් එකක් තමයි මම දන්නවා. එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්. රැඳී සිටවල හැමෝටම ගොඩක් ස්තුතියි. තවත් රසබර වීඩියෝ එකකින් හමු වෙමු. හැමදාමත් මගේ වීඩියෝ වලට ලයික් කරන, ෂෙයා කරන, කමෙන්ට් කරන ඔයාලා හැමෝටම ගොඩක්ම ස්තුතියි. Thank you for watching my video. God bless you all.